බඳුනක් තෝරගන්නවා. බඳුනක් අපි තෝරගන්නකොට අපි සමහර වෙලාවට ඉස්සෙල්ලා අපි දෙපාර්තමේන්තුව අපි මේ මෙයා කරා මේ ඉස්සලාම අපි දැන් කියන්නේ සිමෙන්ති බඳුන අපි යෝජනා කරා. හරි, සිමෙන්ති බඳුන හොඳයි. සිමෙන්ති බඳුන පරිහරණය කරන්න පොඩක් අමාරුයි. බර වැඩි. ඒ නිසා අපි ඊළඟ පියවර වශයෙන් ප්ලාස්ටික් බඳුනකට යොමු වුණා. ඒක ප්ලාස්ටික් බඳුන ඕනම කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්. ඕන තත්ත්වයක් උනත් කියන්න පුළුවන්. ඒ නිසා මේ බඳුන අපි සාර්ථකයි. මේ බඳුන තෝරා ගැනීමේදී අපිට අවශ්‍ය නම් ලීටර් 50ක බඳුනක්වත් අවශ්‍යයි. ලීටර් 50යි බඳුන ඕන කෙනෙකුට පරිහරණය කරන්න මොන සාර්ථකද ඇති. හරි? එතකොට මේ බඳුන අරගෙන අපි මේ විදිහට සිඳුරු කර ගන්න ඕන. පතුලෙනුත් සිඳුරු කරන්න ඕන. උඩිනුත් වටේනුත් සිඳුරු කර ගන්න ඕන. හරි? සිඳුරු කරගන්න. ඊට පස්සේ මේ බඳුන තෝරගැනීමේ පොඩ්ඩක් ශක්තිමත් බඳුනක් තෝරගන්න. ඒක පාස්ටික් කරත් වර්ගයක් ගොඩාක් තියෙනවනේ. පොඩ්ඩක් ශක්තිමත් බඳුනක් තෝරගන්න. තෝරගන්න මේක සිඳුරු කරගන්න. ඊට පස්සේ අපි මාධ්‍ය සකස් කර ගන්න ඕන. මාධ්‍ය සකස් කර ගැනීමේදී වැඩි එකයි කම්පස් එකයි මතු වෙලා ඉස්සෙනවා. ඊට අමතරව අපි සූදානම් කරලා දෙනවා ගඩොල් කැමිලි. ඇයි ගඩොල් කැමිලි අවශ්‍ය වෙන්නේ? ගඩොල් කැමිලි වතුරට යොදන්න ඕන. ඇයි? ජලය බැස යාම පහසු කර ගැනීම. තවත් එකක් සිද්ධ වෙනවා. ගඩොල් කැමිලි උරන වතුර පොඩක් මේ කරලා පුළුවන්. තව මේකක් වෙනවා එනවා පොඩි පොඩි. තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. මේ බඳුන පතුලේ සිදුරු ටික සීල් වෙනවා පස්සේ කරලා තියෙනවා. වැදගත්ම කාරණේ පතුලේ සිදුරු ටික පස්තල වෙලා සීල් වෙනවා. එතකොට මෙන්න මේ පරතරය සමාන්තරව ජලය වෙනවා. මෙන්න මේ පරතරය ජලයෙන් පිරෙනවා. අපි නොදැනුවත්. එතකොට මේ මොනවද ඉබද වෙන්නේ? සාකේ ඉස්සලාම වෙන්නේ කාපල කාපාට වෙන්න පටන් ගන්නවා. පොළ හැලෙන්න පටන් ගන්නවා. අපි රටේ නැති බෙහෙත් වලින්. කොහෙද? මේක තමයි. අනිවාර්යෙන් ඒ නිසා ගඩොල් කැබිනට් එකක් ගන්නම කරන්නේ. ඒක වැඩ කරනවා. අර අනතුරු ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට උන ගත්තා මේ මාධ්‍ය තෝරගත්තා. මාධ්‍ය 1:1. මාධ්‍ය ලබා ගත්තා. මේ මාධ්‍ය ඊට පස්සේ කලම් කරන්න ඕනේ. කලම් කරනකොට අපි සාමාන්‍යයෙන් මාධ්‍යයක් හෝ පොහොර හරි කලම් කරනකොට කොහොමද කලම් කරන්නේ? කොහොමද කලම් කරන්නේ? එක ලේයර් එක වර්ගයක් ලේයර් එකක් දාන්න යට. අනිත් ලේයර් එක ඊට උඩින් දාන්න. අනිත් ලේයර් එක ඊට උඩින් දාන්න. ලේයර් තුන දාලා කෙරොල්ලකින්ද කලම් කරන්න පටන් හරි? එහෙම නැතුව මේක ගෙනලා ගොඩකට හැලුවා, අනිත් ගොඩක් ගෙනලා මේකට හැලුවා, තව ගොඩක් ගෙන හැලුවා. කවදාකවත් සිල්සිය කලම් වෙන්නේ නැහැ. අර ඉතින් ලේයර් දාලා ඒදී පිට එක පැත්තකින් ද කපන්න තමයි කරන්නේ. අන්න එතකොට මේ මාධ්‍ය හොඳ කලම් වෙච්ච මාධ්‍යයක් වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඒ කලම් කරගත්තු මාධ්‍ය. මේ කලම් කරගන්න මාධ්‍ය කලම් කරන ගමන් අපිට සිද්ධ වෙනවා ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ වසට ජලය සපයන්න. ඊට පස්සේ වසට ජලය සපයනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ අර ගමකොඩ කියන්නේ ඒ පස්වල ජලය ගන්න අප ගන්න බගිය පිට්ටු පදම. පිට්ටු පදමට එනකොට පිස්සු වැදිනේ. පිට්ටු පදමට එනකොට ජල සම්පාදනය නතර කරන්න නතර කරලා ඒ මාධ්‍යයෙන් මේ බඳුන පුරවන්න.